මාධ්‍යවේදී සහෝදරනි මම දල්ලව සිරිදම් හිමි කැඳවුම්කරු අන්තර්විශ්වවිද්‍යාලීය භික්ෂු බල මණ්ඩලය මේ වෙනකොට අපි දකිනවා පහුගිය කාලේ වුණත් රටේ ඉන්න ජනතාව පාරට බැහැලා අරගල කරේ එහෙම නැත්නම් පාරට බැහැලා තමන්ගේ විරෝධය ප්‍රකාශ කරේ පාරට බැහැලා තමන්ගේ තියෙන විරෝධතාවය ප්‍රකාශ කරන්න හේතුව වුණේ මේ රටේ ජනතාවට ජීවත් වෙන්න බැරි වටපිටාවක් ජීවත් වෙන්න බැරි වාතාවරණයක් ඒ වගේම තමන්ගේ තියෙන අවම අවශ්‍යතා ටිකත් නැති වෙලා යන අවස්ථාවක තමයි රටේ ඉන්න මහ ජනතාව පාරට බැහැලා අරගල කරේ ගෝඨාභය රාජපක්ෂලට පවා ගෙදර යන්න කියලා. ඒතකොට වර්තමානයේ වෙනකොට අපි දකිනවා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන හිල් වලින් එහෙම නැත්නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන සිදුරු වලින් ඒකේ තියෙන දුර්වලතා වලින් ඒ වලින් රිංගලා බලපුටු වලට ආපු රනිල් වික්‍රමසිංහලා දැන් රටේ ඉන්න ජනතාවට උත්තර දීලා තියෙන්නේ රටේ ඉන්න මිනිස්සුන්ට මේ දැන් විසඳුම් හදලා තියෙන්නේ 2048 වෙනකන් ඉන්න 2048 දී අපි මේ රට සුඛිත මුදිත පුරයක් කරනවා කියලා තමයි රටේ ඉන්න ජනතාවට කියන්නේ. එතකොට මෙන්න මෙහෙම වටපිටාවක් තියෙද්දි අපි දැන් ප්‍රශ්න විසඳලා කියන වටපිටාව දිහා බැලුවට පස්සේ රටේ ඉන්න මිනිස්සු මොන වගේ දුකක්ද විඳින්නේ එහෙම නැත්නම් රටේ ඉන්න මිනිස්සුන්ගේ ප්‍රශ්න කොහොමද විසඳලා තියෙන්නේ කියලා බැලුවට පස්සේ දවැන්ත අර්බුදකාරී තත්ත්වයක තමයි තාමත් රටේ ඉන්න ජනතාව යන්නේ. මේ යන ගමන් මාර්ගයේ අවසානයේ තියෙන්නේ තාය නැමැත දවැන්ත අර්බුදයකට යන එකක්. ඒකට හේතුව තමයි IMF එකේ වැඩපිළිවෙල එහෙම නැත්නම් IMF එකෙන් ගෙන එන යෝජනා සම්පූර්ණ කරන එකේ වැඩපිළිවෙලක් විදියට තමයි රටේ ඉන්න මිනිස්සුන්ට ඒ අර්බුදය ගේන්න මැදිහත් වෙන්නේ. ඒ නිසා තමයි අපි කියන්නේ රනිල් වික්‍රමසිංහ ගෙනෙන උත්තරේ අවසානයේ තින්නේ තායි අර්බුදයට යන එකක්. දැන් වර්තමානයේ දිහා බැලුවට පස්සේ මිනිස්සුන්ගේ අර්බුද දිහා බැලුවට පස්සේ අධ්‍යාපන ශාස්ත්‍රයේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ වගේම සමාජ ආරක්ෂණ පැත්ත ගත්තට පස්සේ මේ හැම එකේම දවැන්ත අර්බුද ප්‍රමාණයක් තියෙනවා. ඒතකොට වර්තමානයේ දිහා බැලුවට පස්සේ දැන් ඊයේ පෙරේද ගත්තා සාමාන්‍යයෙන් කියලා තියෙන්නේ අවුරුද්දකට දෙවතාවක් වගේ තමයි විදුලි බිලක් වැඩි වෙනවා කියලා තියෙන්නේ. නමුත් අපි දැක්ක වර්තමානයේ වෙනකොට මේ අවුරුද්දට අදාළව ගත්තට පස්සේ පෙබරවාරි මාසයේදී විදුලි බිල වැඩි කරා, ආයි නැවත ජූනි මාසයේදී විදුලි බිල වැඩි කරා, දැන් ආයි ඔක්තෝබර් 22 වෙනිදාත් විදුලි බිල වැඩි කරා. එතකොට මේ වෙනකොට ගත්තට පස්සේ මේ අවුරුද්දට අදාළව ගත්තට පස්සේ සාමාන්‍ය ජනතාව 100ට සාමාන්‍යයෙන් ඒකක 60කට වඩා අඩුවෙන් පාවිච්චි කරන සාමාන්‍ය ජනතාවගේ විදුලි බිල 100ට 400කින් විතර වැඩි වෙලා තියෙනවා. ඒ වගේම මේ ඊයේ පෙරේදා වැඩි කරපු විදුලි බිල ගත්තට පස්සේ අර ඒකක 60කට වඩා අඩුවෙන් පාවිච්චි කරන සාමාන්‍ය ජනතාවට තමයි 100කට 20කට වැඩිය විදුලි බිල වැඩි කිරීමක් කරේ. එතකොට අපි දකිනවා දැන් මේ ප්‍රශ්නයත් එක්ක රටේ ඉන්න සාමාන්‍ය ජනතාවට එක පැත්තකින් විදුලිය පාවිච්චි කරන්න බැරි වෙන තත්ත්වයට පත් වෙනවා. ඒ වගේම පාසල් යන දුව දරුවන්ට විදුලිය පාවිච්චි කරලා තමන්ගේ අධ්‍යාපන අවස්ථා දෙන්න බැරි වෙන තත්ත්වයට පත් වෙනවා. ඒ වගේම ඊට අමතරව ගත්තට පස්සේ සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට දරා ගන්න බැරි වෙන විදිහට විදුලි බිල වැඩි වෙලා මේවා ගෙවා ගන්න බැරුව සම්පූර්ණ මේ ව්‍යාපාර කඩා වැටෙන තැනකට පත් වෙන වාතාවරණයක් වටපිටාවක් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ එක පැත්තකින්. අනිත් පැත්තෙන් ගත්තට පස්සේ මේ වෙනකොට රටේ ඉන්න මිනිස්සුන්ගේ ප්‍රශ්න දිහා බැලුවට පස්සේ ජල බිල අනිත් පැත්තෙන් වැඩි වෙලා තියෙනවා. ඒ අතර අපි දකිනවා දැන් පහුගිය කාලේ එක එක අර්බුද ආවට පස්සේ ආවා රටේ ඉන්න මිනිස්සුන්ට එක එක ප්‍රශ්න ආවා. ඒතකොට දැන් වර්තමානයේ දිහා බැලුවට පස්සේ වැඩ කරන ජනතාවගේ පැත්තට ගත්තට පස්සේ රනිල් වික්‍රමසිංහ ගෙනල්ලා තියෙන්නේ දවැන්ත අර්බුදකාරී අනපනත් වෙනස් කිරීම තමයි ගෙනල්ලා තියෙන්නේ. එක පැත්තකින් අර තනිකම්කරු නීති ගේන්න හදන එකෙන් රටේ ඉන්න ජනතාවට සම්පූර්ණ අර ඉන්න ඒ මත මේ වහල් මිනිස්සු වගේ එහෙම නැත්නම් වහල් ජනතාවකින් වැඩ ගන්නවා වගේ වහල් සමාජයක් නිර්මාණය කිරීම අරමුණකින් වගේ තමයි රනිල් වික්‍රමසිංහ මේ ආනපනත් ගෙනල්ලා තියෙන්නේ. ඊට පස්සේ අධ්‍යාපන ශාස්ත්‍රීය දිහා බැලුවට පස්සේ අධ්‍යාපන ශාස්ත්‍රයේ දවැන්ත අර්බුද ප්‍රමාණයක් තියෙනවා. අධ්‍යාපනයට වෙන් කරන මිල මුදල් අඩු වෙන එකත් එක්ක එහෙම නැත්නම් අධ්‍යාපනයට වෙන් කරන ඒ ප්‍රමාණයන් අඩු වීමත් එක්ක අධ්‍යාපන ශාස්ත්‍රයේ දවැන්ත අර්බුද ප්‍රමාණයක් තියෙනවා. ඒතකොට ඊයේ දවසේදීත් අපි දැක්කා අපි පහුගිය කාලය තුලදීම මේ ප්‍රශ්න වලට රටේ ඉන්න ජනතාව කතා කරා. ඒතකොට ඊයේ දවසේදී විශේෂයෙන්ම වෛද්‍ය පීඨ ශිෂ්‍යකියාකාරී කමිටුව විදිහට විරෝධතා උද්ඝෝෂණය සංවිධානය කරා. එතකොට ඒකේ සටන් පාඨ ප්‍රමාණයක් ගත්තා. ඒ සටන් පාඨවල තිබ්බේ දැන් මේ වෙනකොට එක පැත්තකින් අධ්‍යාපන රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය ගත්තට පස්සේ එහෙම නැත්නම් රාජ්‍ය විශ්වවිද්‍යාලවල තියෙන වෛද්‍ය පීඨ ගත්තට පස්සේ දවැන්ත අර්බුදයක තමයි තියෙන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම සබරගමු විශ්වවිද්‍යාලයට අදාළව ගත්තට පස්සේ මේ වෙනකොට වෛද්‍ය පීඨයට අදාළව ඒ වෛද්‍ය පීඨයේ ඉන්න පළවෙනි වසර ශිෂ්‍යයන්ට මේ වෙනකොට අධ්‍යාපන අවස්ථාවට අධ්‍යාපනය සඳහා මේ විශ්වවිද්‍යාලයට එන්න බැරි වෙන තත්ත්වයකට තමයි පත් වෙලා තියෙන්නේ. ඒතර දැනට මේ වෙනකොට දින 13ක් තිස්සේ උන්ට අධ්‍යාපනය කඩා කප්පල් වෙලා තියෙන්නේ. ඒකට හේතුව තමයි එහිට අදාළව තියෙන මහාචාර්ය ඒකක නැති ප්‍රශ්නයත් එක්ක. ඒ වගේ මහාචාර්ය ඒකක නැති ප්‍රශ්නේ නිසාම ඒ වෛද්‍යවරු ගන්න උපාධිය වෛද්‍ය උපාධියක් විදියට පිළිගන්නේ නැති වෙන විදියට එහෙම නැත්නම් ඒකට අනුමැතියක් දෙන්නේ නැති වෙන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ වගේම සබරගමු විශ්වවිද්‍යාලය වගේ මොරටු විශ්වවිද්‍යාලය
අනිකුත් විශ්වවිද්‍යාලවලත් මෙන්න මේ ප්‍රශ්නේ තියෙද්දී මෙන්න මේකට උත්තරයක් විදියට ආණ්ඩුව ගේනවා. දැන් මෙන්න මේ ප්‍රශ්නෙත් එක්ක රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ශිෂ්‍යයන එක අඩු වෙනවා. ඒතර රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ශිෂ්‍යයන එක අඩු වුණාට පස්සේ ඒකට උත්තරයක් විදියට ගේනවා පාලකයෝ පෞද්ගලික විශ්වවිද්‍යාල ගේන එක. ඒතර පෞද්ගලික විශ්වවිද්‍යාල ගේද්දී ඔවුන් නැවත සතුටු කරන්න උත්සාහ කරන්නේ ඒ පෞද්ගලික අධ්‍යාපනයේ එහෙම නැත්නම් අධ්‍යාපනයේ විකුරණ ධනපති පැලැන්තියේ එහෙම නැත්නම් ව්‍යාපාරිකයන්ගේ ඒ පොකට් එක එහෙම නැත්නම් ව්‍යාපාරිකයන්ට තියෙන ඒ වෙළඳාම වැඩි කරන්න තමයි ඒකට උත්තරයක් විදියට ගේන්න උත්සාහ කරලා තියෙන්නේ. ඒතකොට ඒ නිසා තමයි ඊයේ දවසේදීත් වෛද්‍ය පීඨ ශිෂ්‍යගාකාරී කමිටුව විදියට ඒ විරෝධතා උද්ඝෝෂණය ගත්තේ. ඒතකොට මෙන්න මේ විදියට ගත්තට පස්සේ හැම ශේෂ්ඨයත් තුළම ප්‍රශ්න තියෙනවා. අනිත් පැත්තෙන් ගත්තට පස්සේ රටේ ඉන්න මිනිස්සුන්ට මේ විදියට ජල බිල, විදුලි බිල, ඒ වගේම ඉන්ධන බිල මේ හැම එකක්ම වැඩි වෙද්දී අපි දකිනවා රටේ ඉන්න මිනිස්සුන්ට තමන්ගේ පඩිපතේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් ගන්න පඩියේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ඒක වැඩිවීමක් වෙන්නේ නැහැ. ඒ වගේම ආචාර්යවරු වගේ එහෙම නැත්නම් වෛද්‍යවරු වගේ ඒ ශ්‍රේෂ්ඨවල ඉන්න මිනිස්සුන්ගෙට එහෙම නැත්නම් රටේ ඒ වැඩ කරන ජනතාවට අර ගන්න පඩියිනුත් එහෙම නැත්නම් ගන්න මුදලිනුත් දරා ගන්න බැරි වෙන විදියට බදු අය කරන්න පටන් අරන් තියෙනවා. එතකොට මෙන්න මේ ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ඒ වගේම මේ ගුරුවරු ගත්තට පස්සේ ඔවුන්ගේ පඩිය වැඩි කරන්න නැති ප්‍රශ්නයක් තියෙනවා. එතකොට මෙන්න මේ වගේ ප්‍රශ්න ප්‍රමාණයක් තියදී රටේ ඉන්න ජනතාවට තියෙන උත්තරේ තමයි IMF එකේ කොන්දේසි සමුරන් රනිල් වික්‍රමසිංහල උත්තරයක් විදිහට දැන් ක්‍රියාත්මක වෙමින් යනවා. එතකොට රටේ ඉන්න ජනතාවට අපිට කියන්න තියෙන කාරණාව තමයි අපි දකින දේ තමයි රනිල් වික්‍රමසිංහලත් මේකට උත්තරයක් නෙවෙයි. මේකට උත්තරයක් නෙවෙයි. ඒකට හේතුව තමයි අපිට හිතනවා දැන් තව ටික දවසක් බැලුවොත් එහෙම හරි. එහෙම නැත්නම් 2048 වෙද්දී මේක මාර තැනකට යයි කියලා අපි බලන් හිටියොත් එහෙම අපි හිතනවා ශිෂ්‍ය ව්‍යාපාරයක් විදියට එහෙම නැත්නම් සටන් කරන ව්‍යාපාරයක් විදියට අපිට නැවතත් තියෙන්නේ මේකට උත්තරේ විදියට මහපාරිකරණ අරගලයක්. ඒකට හේතුව තමයි රනිල් වික්‍රමසිංහල ආයි උත්තරේ විදියට ගේන එකේ තියෙන IMF කොන්දේසි සපුරන එක. ඒතකොට ඒක නිසා රාජ්‍ය ලංකාවේ තියෙන අර අවශ්‍ය කරන එහෙම නැත්නම් රටේ තියෙන ජාතික සම්පත් විකුණන එක. ඒතකොට මේ වගේ දේවල් තමයි උත්තර විදියට ගේන්නේ. ඒ නිසා අපි රටේ ඉන්න ජනතාවට ආරාධනා කරනවා ඔවුන්ගේ උත්තරයක් විදියට ගේන එක බලාපොරොත්තු වෙමින් ඉන්න එපා. ඒතකොට රනිල් වික්‍රමසිංහල මෙන්න මේ වගේදී ඔවුන් දන්නවා රටේ ඉන්න සටන් කරන මිනිස්සු එහෙම නැත්නම් රටේ ඉන්න මේ ප්‍රගතිශීලී ජනතාව මේවට විරුද්ධව පාරට බහිනවා කියලා. ඒ නිසා තමයි දැන් මර්ධනය ගේන්න ආණ්ඩුව ගත්ත අවස්ථාවෙන් ඉඳන් රනිල් වික්‍රමසිංහල ක්‍රියාත්මක වෙමින් යන්නේ. ඒතකොට ඒ නිසාම දැන් අපි දකිනවා කැපැත්තකින් අර මේ සමාජ මාධ්‍ය මර්ධනය කරන්න පනත් ගෙනල්ලා තියෙනවා. ඒ වගේම ATA පනත් වගේ තස්ත පනත් ගෙනල්ලා තියෙනවා. ඒතකොට මේවා හැම එකක්ම අරගෙන ඉන්නේ රටේ ඉන්න සටන් කරන ජනතාව එහෙම නැත්නම් ප්‍රගතිශීලී මිනිස්සු පාරට බහිනක නවත්තන්න. අපි රනිල් වික්‍රමසිංහට එක පැත්තකින් කියනවා ශිෂ්‍ය ව්‍යාපාරයක් විදියට ශිෂ්‍ය ව්‍යාපාරයට මේ වෙනකොට දැවැන්ත මර්ධනයක් ගේන්න රනිල් වික්‍රමසිංහ උත්සාහ කරනවා. ඒකෙන් නවත්තන්න උත්සාහ කරනවා. රනිල් වික්‍රමසිංහට අපි කියනවා අධ්‍යාපන දවල පත්‍රිකාවේ ඉඳන් එහෙම නැත්නම් උතුරුගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ගේද්දී ඉඳන් එහෙම නැත්නම් සයිටම් එක ගේද්දී ඉඳන් ඔය රනිල් වික්‍රමසිංහ ඔය පුටුවල එහෙම නැත්නම් ඔය ආණ්ඩුවල හිටියා. ඒතොර ඒ නිසා අපි රනිල් වික්‍රමසිංහලට කියනවා 88 89 වල මේ ශිෂ්‍ය ව්‍යාපාරේ ඉන්න මන්ද මේ ශිෂ්‍යෝ ඝාතනය කරන්න සමූල ඝාතනය කරන්න රනිල් වික්‍රමසිංහ මැදිහත් වුණා. හැබැයි ඒ ශිෂ්‍ය ව්‍යාපාරේ එහෙම සමූල ඝාතනය කරලත් මේ සටන් නවත්තන්න බැරි වෙලා තියෙනවා. අපි මේ අද වෙනකොටත් සටන් කරමින් ඉන්නවා. රනිල් වික්‍රමසිංහ බලයට ඇවිල්ලා ඊයේ පෙරේදත් තස්ත පනත් ගෙනල්ලා මර්ධනය කරන්න උත්සාහ කරලා මේව කටවහන්න උත්සාහ කරා. අපි රනිල් වික්‍රමසිංහට කියනවා ඔයාගේ දිනපොත ආයි ඩයරිය පිටිපස්සට ආයි බලන්න. බල්ල ශිෂ්‍ය ව්‍යාපාරේ එහෙම නවත්තන්න පුළුවන් වුණාද? සටන් කරපු ප්‍රතිසිලී ජනතාව එහෙම නවත්තන්න පුළුවන් වුණාද කියලා ආයි නැවත කියව ගන්න කියන මතක් කිරීමත් අපි රනිල් වික්‍රමසිංහල කියනවා. ඒ නිසා ඒ සටන් ඒ විදිහට නවත්තෙන්නේ නැහැ. ඒතොර ඒ සටන් ඒ විදිහට නවත්තන්නත් බෑ. අපි මේවා ජයග්‍රහණයෙන් කෙළවර වෙන තැනකට රටේ ඉන්න ප්‍රගතිශීලී ජනතාවට ජයග්‍රහණ දිනා ගන්න තැනකට මේව අරගෙන යනවා. ඒ නිසා අපි මේ වෙලාවේදී රනිල් වික්‍රමසිංහගේ බියගුළු මර්ධනයට විරුද්ධව අපි විරෝධය ප්‍රකාශ කරනවා. ඒතොර පහුගිය කාලේ අපි දැක්කා එකක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යෝ ගත්තුව අරගලයට පහර දුන්නා. ඒ වගේම ආචාර්යවරු පාසල් ගුරුවරු ගත්ත උද්ඝෝෂණයට පහර දුන්නා. ඒ වගේම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඉදිරිපිට ගත්ත උද්ඝෝෂණය පහර දුන්නා. ඊයේ දවසේදී වෛද්‍ය පීඨ ශිෂ්‍යකාරී කමිටුව ගත්ත උද්ඝෝෂණයට පහර දීලා වෛද්‍ය පීඨ ශිෂ්‍යකාරී කමිටුවේ කැඳවුම්කරු නවීන් තාරක සහෝදරයා, ඒ වගේම රාගම විශ්වවිද්‍යාලයේ ඒ සහෝදරයෙකුත් අතනඟුඩ ගත්තා. අපි කියන ඔවුනුත් නිදහස් කරන්නේ. ඒ වගේම මේගෙන එන මර්ධනයට විරුද්ධව රටේ ඉන්න වැඩ කරන ජනතාවට, ධීවරයන්ට, කම්කරුවන්ට, ඒ වගේම ගොවියන්ට, ඒ වගේම ගුරුවරුන්ට මේ හැමෝටම අපි ආරාධනා කරනවා. අපි හැමෝම එකතු වෙලා මේ මර්ධනයට විරුද්ධව, රනිල් වික්‍රමසිංහ මර්ධනයට විරුද්ධව සටන් කරමු. සටන් කරලා ඔවුන්ගේ මර්ධනීය වැඩ පිළිවෙල පරාජය කිරීම සඳහා, ඒ වගේම මේක වඩා යහපත් තැනකට ගැනීම සඳහා මැදිහත්
ස්නේහත්වෙමුගෙන ආරාධනාව මතක් කිරීම මේ වෙලාවේදී රටේ ඉන්න ජනතාවට අපි සිද්ධ කරනවා. ඒ වගේම අපි දකිනවා දැන් වෙනකොට අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන්න, ඒ වගේම පෞද්ගලික වෛද්‍ය පීඨ ගේන්න, ඒ වගේම රටේ ඉන්න ජනතාවගේ එහෙම නැත්නම් රටේ ඉන්න ජනතාවට තියෙන දේවල් කප්පාදු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒතකොට වර්තමානයේ තුලදිත් අපි ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරයේ විදියට එහෙම නැත්නම් දැනට වර්තමානයේ අධ්‍යාපනය ලබන ශිෂ්‍යෝ විදියට අපි සටන් කරන්නේ අපිට අපි විශ්වවිද්‍යාල තුලට ඇවිල්ලා අපි අධ්‍යාපනය ලැබලා සමහර දාලට අවසන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ඒ අවස්ථාව ලැබිලා තියෙන්න පුළුවන්. ඒතකොට අපි බලාපොරොත්තු වෙනවා උපන් පරම්පරාවක් වෙනුවෙන් මේ අධ්‍යාපනය ආරක්ෂා වෙන්න ඕනි. උපන් පරම්පරාවක් වෙනුවෙන් මේ නිදහස් අධ්‍යාපනය කියන එක ආරක්ෂා වෙන්න ඕනි. ඒතකොට එන්නේ අරමුණත් එක්ක ඔවුන්ටත් මේ අධ්‍යාපන අවස්ථාව ලැබෙන්න ඕනි. ඔවුන්ටත් රාජ්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍යාපන ලබන්න පුළුවන් නිදහස් අධ්‍යාපන අවස්ථාව රැකෙන්න ඕනි. ඒ වගේම රටේ උපන් පරම්පරාවක් වෙනුවෙන් මේ රට වඩා යහපත් වූ තැනකට ගන්න ඕනි කියන අරමුණ අභිප්‍රායත් එක්ක තමයි අපි ශිෂ්‍ය ව්‍යාපාරක් විදිහට සටන් කරන්නේ. ඒ වගේම මම හිතන්නේ මේ රටේ ප්‍රගතිශීලී ජනතාව සටන් කරන්නෙත් එන්නේ අරමුණත් එක්ක ඒ අභිප්‍රාය සාර්ථක කර ගැනීම සඳහා අපි ශිෂ්‍ය ව්‍යාපාරයක් විදිහට ඉදිරියේදීත් මර්ධනයටත් මුහුණ දෙමින් ඒ සටන ඉදිරියට ගෙනියනවා කියන මතක් කිරීම කරා. උඩනුකුඩන් செய்திகளை பெற்றுக்கொள்ள UTV இன் YouTube தளத்தை subscribe செய்து கொள்வதுடன் bell icon-ஐ அழுத்தவும்.